දැන් මහලේ කපුත කොහොමද දැන් අමිතාබේ රත්මහත්ය නාම යෝජනා දීලා ඉවත් කරලා තියෙන කොහොමද දැන් නේද නාම යෝජනා පත්‍රයක් අවසන් වෙනකම්ම සංශෝධනය වෙනවනේ එහම ഇതുමියට එහෙම කැපිලා ඔක්කත් අරන්වත් එහෙම ප්‍රශ්නයක් නැහැ ഇതുමිය අපේ පක්ෂේ හුන් සමාජිකාවක් ඉතින් ඒ දිස්ත්‍රික් කණ්ඩායමත් නාම යෝජනා මණ්ඩලයත් එක්ක වෙලා හොඳම කණ්ඩායම තෝරාපත් කරන්න තියෙනවා ഇതുමිය ඉවත් කරලා තින්න මොකද නේද ഇതുමිය කියලා එහම නාම යෝජනා ඉල්ලන සියල්ලටම හම්බ වෙන්නේ නැහැ. මේ සර විශාල ඉල්ලුමක් අපිට තිබ්බා. ඒ විශාල ඉල්ලුම අපි නාම යෝජනා මණ්ඩලයකට බාර දීලා තියෙනවා. ඒකෙන් තමයි තෝරන්නේ. දැන් ඒ කියන්නේ මේ දැන් එතුමිය ලයිස්තුව ඇත්තම නැද්ද? ඒක ලයිස්තුව දාලා තිබුණේ? නෑ ලයිස්තුව කියන්නේ සමුග පරීක්ෂණයට ආවා. අපි බලන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම ඔහෙල බලනවා. එතුම කියන දැන් එතුමා දන්නතු එතුමිය ඉවත් කළාද කියලා? මයිතරී තුමියකින් එක අහන්න ඕන මොකෝ අපි නාම යෝජනා මණ්ඩලයක් අවසන් අවස්ථාවේ නම් මට මතකයි ඊයේ රෑ තමයි රත්නපුර අවසන් කරේ අපි. ඒ කියන්නේ පක්ෂයෙන් එකක වෙලා තිබුණාද දමිතාබේ රත්න මේ සජබේන් නාම යෝජනා දෙනවා කියලා? නෑ අපි දැන් හුඟක් වෙලාවට යෝජනා එනවා යෝජනා සම්බන්ධව සාකච්ඡා වෙනවා ඒවා සංශෝධන වෙනවා මේ ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒකෙන් මේක ඉවත් කරනລະ නෙවෙයි. ඒ කියන්නේ නාම යෝජනා වැඩි කට්ටිය වැඩි හින්දාද මේව? ඔව් කට්ටිය වැඩි වෙනකොට ඒ සම්බන්ධ සුදුසුම කාණ්ඩයම තෝරගන්නවා අපි. හැබැයි පහුගිය දවස්වල අපි දැක්කා ඉතින් මේ දවස් මහත්වයේ වේදිකාවට නැගලා පොඩ්ඩක් සපෝට් එකක් දුන්න ලොකු නේද? අනිවාර්යයෙන් මෙතුමිය අපිට බොහොම උදව් කරා. තවම පක්ෂෙත් එක්ක ඉන්නවා. අපි එතුමියගේ ප්‍රශ්නවලදී අපි එතුමියත් එක්ක හිටියා. ඉතින් දේශපාලනයේ තෝරා ගැනීම දේශපාලනය මැතිවරණ ඉදිරිපත් කිරීමත් පක්ෂයේ කටයුතුත් දෙවිධයකට ක්‍රියාත්මක වෙන සමානලට. දැන් මේතර කී දිනක් විතර මේ නාම යෝජනා බාර දුන්නද අස්සම් කරන්න? ඔක්කොම 262 දින්නේ. ලංකාවේ. ලංකාවේ. ඕනේ. එතකොට මේ කී දිනක් විතර පරණ කට්ටිය ඉවත් වුණාද? දැන් ගොඩක් පරණ කට්ටිය සමහර අය අයින් වුණා, සමහර අය ඉන්නවා. අපි දැන් අපි උදාහරණයක් විදිහට අපේ ජාතික ලයිස්ට්ේ මහාචාර්යවරු ඉන්නවා 8 දෙනෙක්. බලපෑමක් ආවද මේ දමිතව නාම යෝජනා ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා? එහෙම බලපෑමෙන්ට යටත් වෙන මහලී කම්බර ඉන්නේ මම. එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්මය දන්නවද දැන් මේ තුමිය ඉවත් කරා කියලා? සජිත් ප්‍රේමදාස මහත්මයෙන් අහන්නේ ඒක නාම යෝජනා මණ්ඩලයේ ඉතුමන් තමයි අවසාන තීන්දුව දෙන්නේ. අර හිසගතනගේ මහතා කියලා තිබ්බ මේ රත්නපුරෙන් මේ කෙනෙක් දාන්න ඕන හින්දා අයින් කර කතාවක්. නෑ නෑ ඒක එක විදිහට අපි නාම යෝජනා මණ්ඩලයේ ලකුණු දෙද්දී එයාගේ දක්ෂතාවය, එයාගේ තියෙන ජනප්‍රියතාවය, ගමේකම, ගමේ අයගේ සම්බන්ධය, අධ්‍යාපනය මේ සියල්ලම හොයලා බලනවා නේ. ඉතින් එහෙම තමයි අපේක්ෂක තෝරගන්නේ. නෑ නෑ හේසවිතාන කියන්නේ නම් එක එක කට්ටිය මේ රත්නපුරයට ආනයනය කරන්න නෑ කියලා. මේ දැන් හේසාව දාහින්නද මෙයා ගැලවුණේ? නෑ හේෂව හේෂා විතානගේ මන්ත්‍රීතුමා රත්නපුරේ කණ්ඩායම නායකයා විදිහට වැඩ කරනවා. ඉතින් තුමාට තනියෙන් තෝරන්න දෙන්නේ නෑ. මෙතන නාම යෝජනා මණ්ඩලයක් තියෙනවා. දැන් හේස කිව්වේ නැද්ද මේ මේ දම්බිතාවත් නම් මං ඉන්නේ නෑ. එයා ආයිවත් කරන්නේ නෑ. එහෙම කිසි දෙයක් ප්‍රකාශ කරේ නෑ. අපිත් එක නිර්දේශ ගොඩක් එනවා. නිර්දේශ සමහරවිට අපි කියමු 15ක් ඉන්නම් 20ක් 25ක් නිර්දේශ එනවා. එතනින් නාම යෝජනා මණ්ඩලය අපිට තෝරලා දෙනවා කවුද දාන්න කියලා. ජාතික ලයිස්තුව අපි විශාල ප්‍රමාණයක් වෙන විතර මහාචාර්යවරු ඉන්නවා. ඒ වගේම පශ්චාත් අපේ ජාතික ලයිස්තුවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු 8 දෙනෙක් ඉන්නවා. ඒ වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා. ජනාධිපති නීතිඥව 3 දෙනෙක් ඉන්නවා. අපේ නීතිඥවරු සියල්ල 8ක් විතර ඉන්නවා. ඒ වගේම හමුදාපතිවරයෙක් ඉන්නවා. විදුහල්පතිවරයෙක් ඉන්නවා. මේ විදිහට ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ විදිහට අපි බොහොම හැම අංශයකින්ම තෝරගත්ත ජාතික ලයිස්තුවක් අපිලා තියෙනවා. දැන් පාර්ලි චම්ප කරනකොට මේ සමගියත් එක බෑ කියලා යන ගමන හරියන්නේ නැහැ කියලා ඇයි මුලාරේ? ඒක මම හිතන්නේ මෙහෙමයි. ඉතින් එක සම්දානෙකින් වැඩ කරද්දී හැමදාම ඉන්නේ නැහනේ. අපි එනෙන්නේ බලන්නකෝ පොදුජන සම්දානෙ පොදුජන පෙරමුණේ කී දෙනෙක් එළියට ගිහිල්ලා තියෙනවා. අන්තිම වශයෙන් අපි පැහැදිලිලා තියෙන දාන්නේ දමිතාව ඉවත් කරාද නැත්නම් එතුමිය නාම යෝජනා ලයිස්ට් වල ඇතුළත් වුණේවත් නැද්ද? නෑ සුදුසු අයව තෝරලා තියෙනවා එච්චරයි. Asianmirror.lk